විනයාග මූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාඤ්ඤණු අප හමුදාවන්ට මුහුණ දෙන්නට සිදු වූ සාහසිකම ත්‍රස්තවාදීකු බවට කිසිදු විවාදයක් නැහැ. තුන්වන ඊලාම් යුද්ධයේ තුල LTT එල්ල කළ ප්‍රහාර ගණනාවක් සාර්ථක කර ගැනීම සඳහා ඔහුගේ නායකත්වයේ LTT ඉවහල් වූ අතර LTT සිටි ප්‍රබලම සටන්කරුවා ඔහු බවද සැලකෙනවා. ප්‍රභාකරන්ගේ අංගාරක්ෂකයෙකු වශයෙන් ත්‍රස්ත දිවි ආරම්භ කළ කරුණා ඉතා කෙටි කාලයක් තුල කොටි දුහුරාවලියේ ඉහළට පැමිණෙන්නට හේතු වූයේද ඔහුගේ සටන්කාමීත්වයයි. කෙසේ නමුත් පසු කාලීනව නැගෙනහිර දෙමළ ජනයාට සහ ත්‍රස්තින්ට කොටි නායකත්වයෙන් සිදුවන දෙවන පන්තියේ සැලකීම් හේතුවෙන් ඔහු ප්‍රභාකරන් සමග ආරවුලක් ඇති කරගත් අතර අවසන් ප්‍රතිඵලය වූයේ 7000ක පමණ පිරිසක් සමගින් ඔහු කොටි සංවිධානයෙන් වෙන්ව යාමයි. එතෙන් සිට සන්නද්ධ බුද්ධි බලකාය අතිශය අසීරු මෙහෙයුමක් හරහා ඔහුව කොළඹට ගෙන එන්නටත් ප්‍රභාකරන්ට එරෙහිව ඔහුව යොදා ගැනීමේ අරමුණින් ඔහුට ආරක්ෂාව සපයන්නටත් කටයුතු කළේ එවක පැවති කිසිදු රජයක සහයෝගයක්ද නොමැතිවයි. කොටි සංවිධානයට මූලෝපායික ප්‍රහාරයක් බඳු වූ LTTE තුල ප්‍රභාකරන්ට පමණක් දෙවෙනි වූ කරුණා එයින් වෙන්ව යාම පිළිබඳ ඔබ කිසිදා නැසූ කතා පුවතයි මේ. වර්ෂ 1966 ජුනි මාස 22වනදා උපන් විනයාග මූර්ති මුරලිදරන් ප්‍රාථමික අධ්‍යාපනය කිරාන් මහාවිද්‍යාලයේනොත් ද්විතීක අධ්‍යාපනය මඩකලපුව මෙතෝදිස්ත විද්‍යාලයේනොත් ලබා ගත්තා. අධ්‍යාපන කටයුතු වලදී සාර්ථකත්වයක් පෙන්눔 කළ ඔහු විද්‍යා විෂයන්ගෙන් උසස් පෙළ හදාරන්නට වූ අතර කුප්‍රකට කළු ජූලිය නිර්මාණය වූයේ ඔහු උසස් පෙළ අධ්‍යයන කටයුතු සිදු කරමින් සිටින අතරතුරයි. එහි ප්‍රතිඵලයක් ලෙසින් LTTE හා එක්වන්නට විනයාග මූර්ති මුරලිදරන් තීරණය කළේ තවමත් LTTE සමාජිකයින් සියල්ලම පාහේ යාපනයේ අර්ධද්වීපයෙන් සහ වන්නියෙන් පමණක් පැමිණි අයවලුන් වූ වටාපිටාවකයි. මෙම යුගයේ LTTE ඇතුළු බෙදුම්වාදී සන්නද්ධ කල්ලි සෑම එකක්ම වර්ධනය වීම සඳහා ඉන්දියානු ආධාර සහ සෑම අතින්ම සහයෝගය ලැබුණ අතර කාඩරයින්ට හමුදා පුහුණුව ලබා දීම සිදු වූයේද ඉන්දියාව තුළමයි. ඒ අනුව LTTE බැඳුන විනයාග මූර්ති මුරලිදරන් ඇතුළු කණ්ඩායමක් බෝට්ටු මගින් රාත්‍රී කාලයේදී තමිල්නාඩුවට ගෙන යන ලද අතර ඉන්දියාව තුළ හමුදා පුහුණුව ලබන්නට නියමිත දෙවන LTTE කණ්ඩායම වූයේ එයයි. කරුණා යන අනර්ථ නාමයේ LTTE මගින් ඔහුට ලබා දෙන්නේද මේ අතරතුරමයි. තමිල්නාඩුවේ සිදු කළ පුහුණුව නිම කිරීමෙන් අනතුරුව ඔහු පෙන්눔 කළ දක්ෂතා සහ විශ්වාසවන්ත භාවය මත කොටිනායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ අංගාරක්ෂකයෙකු එසේත් නැතිනම් බොඩිගාඩ් කෙනෙකු බවට පත්වන්නට කරුණාට හැකි වුණා. විශ්වාසවන්ත භාවය මදකම හේතුවෙන් මඩකලපුවෙන් පැමිණි දමිළ ජාතිකයින්ට ප්‍රභාකරන් එතරම් කැමැත්තක් නොදැක් වූ බව කියවෙන නමුත් කරුණා ඔහුගේ සිද්ධිනා ගන්නට සමත් වීම විශේෂ කාරණයක්. කෙසේ හෝ ප්‍රභාකරන්ගේ සිද්ධිනා ගන්නා කරුණා වෙත ක්‍රමානුකූලව ඉහළ වගකීම් පවරන්නට ප්‍රභාකරන් පෙළඹෙන අතර LTTE තර්ජනයක් විය හැකි අනෙක් දෙමළ සන්නද්ධ කල්ලි පිළිබඳ බුද්ධි තොරතුරු එක් රැස් කිරීමේ වගකීම කරුණා වෙත පැවරෙන්නේ ඒ අනුවයි. එහි ප්‍රතිඵලයක් ලෙසින් කරුණා ඉන්දියාවේ ස්ථානගත වූ අතර අනෙක් සන්නද්ධ ත්‍රස්ත කල්ලි එහි සිදු කරන්නේ මොනවාද යන්න තම සංවිධානයේ ඉහළ නායකත්වයට වාර්තා කිරීම ඔහු මැනවින් ඉටු කළා. කෙසේ නමුත් තවත් කාලයකට පසුව ඔහු පෙරලා ලංකාවට පැමිණෙන අතර ඒ වන විට ගොඩනගා තිබූ LTTE මඩකලපුව කණ්ඩායම හා සම්බන්ධ වී කටයුතු කරන්නට ඔහු යොමු වුණා. එම කණ්ඩායමේ සමාජික සංඛ්‍යාව ඉහළ නංවා ගන්නටත් එහි යුදමය හැකියාවන් වැඩි දියුණු කරන්නටත් කරුණාගෙන් ලැබුණේ විශාල සහයක්. මේ අතර වාරයේ වක LTTE යාපනයේ නායකයා ඇතුළු පිරිසක් වර්ෂ 1987 දී නාවික හමුදා අත්අඩංගුවට පත් වූ අතර එම පිරිස යුද හමුදාවට පවරුණු ලැබීමෙන් අනතුරුව සයනයිඩ් කෑමෙන් සියදිවි නසා ගන්නට කටයුතු කළා. එයින් එම පිරිස අතර වූ කුමාරප්පා නැමැති මඩකලපු LTTE නායකයාද මරුමුවට ලක් වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් කරුණාව මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල LTTE නායකයා ලෙස පත් කරනු ලැබුවා. මින් පෙර මඩකලපුවේ කොටි නායකත්වයේ සිටු පරමදේව සහ කාකා වැනි අයවලුන් සියලු දෙනාම පාහේ යාපනයේ උපන්න මුන් සහ පදිංචිකරුවන් වූ නමුත් මඩකලපුවේ උපන් පුද්ගලයෙකු එම තනතුරට පත් වූ මුල්ම අවස්ථාව මෙයයි. එය විශේෂත්වයක් වන්නේ දමිළ සමාජය තුළ යාපනයේ ජනයා මඩකලපුවේ ජනයාට වඩා උසස් ලෙස සැලකීම නිසයි. මෙයරුන් මඩකලපුව නායකත්වයේ කරුණාට හිමිවීමෙන් පසුව ඔහු LTTE මඩකලපු කණ්ඩායම වෙනස්ම අනන්‍යතාවක් ඇති සටනෙහි ඉතා නිපුණ සටන්කරුවන් පිරිසක් වශයෙන් ගොඩනගන්නට කටයුතු කළා.
එහිදී ඔහුගේ දෙවැනියා වශයෙන් කටයුතු කළේ රමේෂ් නම් කොටි නායකයයි නැගෙනහිර පළාතේ ජන සංයුතියේ සහ භූ විෂමතාවය අනුව මහා පරිමාණ සංග්‍රාම ව්‍යාපාරයෙහි සිදු නොවූ නමුත් උතුරේ සිදු වූ පූනරින් මුලතිව් අලිමංකඩ යාපනයේ සහ ජයසිකුරු මෙහෙයුමට එරෙහි සටන් ආදී සෑම ප්‍රධාන සංග්‍රාමයකටම එම මඩකලපු කාඩරින් සහභාගී වුණා ජයසිකුරු මෙහෙයුමට තාණ්ඩි කුලමේදී එල්ල වූ මුල්ම සංවිධානාත්මක ප්‍රතිප්‍රහාරය මෙන්ම වන්නි පසුබැසීමට මුල් වූ ඔඩු සුඩාන් ප්‍රහාරයේද මෙහෙය වූයේ කරුණා විසින් බව කියවෙනවා එවන් සටන් සඳහා මඩකලපු සටන්කරුවන් මෙන්ම උතුරේ සටන්කරුවන්ද සහභාගී වූ අතර ඔවුන්ට කරුණාගෙන් ලැබුණ නායකත්වය සටන් අතරතුර කැපී පෙනුණා. LTTE තුල කරුණාට සුවිශේෂී තැනක් හිමිවන්නට හේතු වූයේ ඔහු විසින් ප්‍රදර්ශනය කරන ලද එම නායකත්වය සහ සටන්කාමීත්වයයි. අනෙක් අතට LTTE විසින් එල්ල කළ සෑම ප්‍රධාන ප්‍රහාරයක් තුලම කරුණා විසින් ඉටු කළ සුවිශේෂී භූමිකාව නිසාම ඔහුගේ සංචරණ අනුව මීළඟ ප්‍රහාරය එල්ලවන්නේ කිනම් පෙරමුණකටදයි අනුමාන කරන්නට හමුදාවේ බුද්ධි අංශවලටද හැකි වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් කරුණාගේ සංචරණ ඉතා සමීපව නිරීක්ෂණය කරන්නට බුද්ධි අංශ කටයුතු කළා. ඔහුගේ අනදීම ඉතා සාහසික ස්වරූපයක් ගන්න අතර ජයග්‍රහණය වෙනුවෙන් ඕනෑම නරුම තීරණයක් ක්‍රියාවට නංවන්නට ඔහු තුල වූ පෙළඹවීම පිළිබඳ හමුදාවද හොඳින් දැන සිටියා. මේ අන්දමින් කරුණා LTTE ප්‍රබලයකු බවට පත්ව සිටියේදී වර්ෂ 2001 අවසානයේ සටන් විරාමය ආරම්භ වූ අතර යලි නැගෙනහිරට ගොස් තම කණ්ඩායම ප්‍රතිසංවිධානය කරන්නට කරුණා ප්‍රභාකරන්ගෙන් අවසර ඉල්ලා සිටියා. එම අවසරය ඔහුට ලැබුණ අතර ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් නායක සහ ප්‍රභාකරන්ගේ ලේකම් වශයෙන් කටයුතු කරමින් සිටි ත්‍රිකුණාමලයේ උපන්නෙකු වූ පදුමන්වද තමන් සමග කැටුව යන්නට කරුණා අමතක කළේ නැහැ. මේ සම්බන්ධයෙන් තම අදහස් පළ කරන විචාරකීන් පවසන්නේ නැගෙනහිර පළාත තුල වෙනම අනන්‍යතාවක් සහිතව කරුණාට ගොඩනැගෙන්නට තිබූ අවශ්‍යතාව මෙහිදී පළමු වරට ප්‍රදර්ශනය වන බවයි. මේ අන්දමින් කරුණා මඩකලපුව කේන්ද්‍ර කර ගනිමින් තම බලපරාක්‍රමය ගොඩනගා ගන්නට කටයුතු කරමින් සිටියද ඔහු තවමත් LTTE ප්‍රධාන ධාරාවෙන් ඉවත් වූයේ නැහැ. සටන් විරාමය තුල දියත් වූ සාම සාකච්ඡා වලදීද LTTE තුල කරුණාගේ ස්ථානය මැනවින් ප්‍රදර්ශනය වූ අතර දෙවන වටේ සාකච්ඡාවල සිට ඔහු දෙවිට සහභාගී කරවන්නට කොටි නායකත්වයේ තීරණයකට තිබුණා. LTTE දේශපාලන අංශයේ සමාජිකයන් පමණක් සහභාගී වූ එම සාකච්ඡාවලට එක් වූ එකම සටන්කරුවා වූ කරුණා සම්බන්ධයෙන් ප්‍රභාකරන් තුල වූ විශ්වාසයද මෙයින් පිළිඹිම වන අතර අනෙක් සටන්කරුවන්ට වඩා බාහිර සමාජය සමග ගනුදෙනු කිරීමේ හැකියාවක් කරුණා තුල වූ බවද මෙයින් විද්‍යාමාන වනවා. එම සටන් විරාමයේ තුල සිදු වූ අනෙක් වැදගත් ක්‍රියාවලිය වන්නේ LTTE තුල කරුණාට කෙසේ වෙතත් සමස්තයක් වශයෙන් නැගෙනහිර පළාතේ සමාජිකයන්ට හිමි වූ අඩු සැලකිල්ලයි. උතුරු පළාතෙන් පැමිණ කොටි සංවිධානයේ නායක තනතුරු වලට පත් වූවන් වෙනුවෙන් වන්නේ ඉතා සුකෝපභෝගී ජීවිතයක් නිර්මාණය වන බව කරුණා ඇතුළු නැගෙනහිර නායකයින්ගේ බිරින්දෑවරුන්ට නිරීක්ෂණය කරන්නට හැකි වූ අතර තනතුරු බෙදා දීමේදී දක්ෂතාවට වඩා උතුරු පළාතේ දමිලේකු වීමට වැඩි තැනක් ලැබෙන බවද අවබෝධ වුණා. ලොව පුරා කොටි හිතවාදී රටවල්වල ක්‍රියාත්මක වූ ද්‍රවිඩ සම්බන්ධීකරණ කාර්යාලවලට පත් කර සිටි කිසිවෙක් නැගෙනහිර පළාතෙන් පැමිණි අයවලු නොවූ බව සාම සාකච්ඡා සඳහා ලොව පුරා සංචාරය කිරීමේදී දැනගන්නට ලැබුණා. මේ සියලු කාරණා කරුණාගේ මනසේ ඒකරාශී වූ අතර උතුරේ දමිලේක වූ ප්‍රභාකරන් විසින් තම ජනතාව පහත්සේ සලකා කටයුතු කිරීම පිළිබඳව ක්‍රමක්‍රමයෙන් ඔහු උරුම වෙමින් සිටියා. මේ අතර ඔස්ලෝ නුවරදී පැවැත් වූ සාකච්ඡාවලදී ලංකාවේ රජය සහ LTTE එක්සත් රටක් තුල ස්වයං නිර්ණය නීතිය සහිත ෆෙඩරල් ආකෘතියක් තුල බලය බෙදීමට සොයා බැලීම සඳහා එකඟතාවක් ඇති කරගත් අතර ඊට රජයේ පාර්ශවයෙන් මහාචාර්ය ජේල් තීරිස් සහ LTTE පාර්ශවයෙන් ඇන්ටන් බාලසිංහ මත්සන් තැබුවා. LTTE සාකච්ඡා කණ්ඩායමේ සමහරෙක් ප්‍රභාකරන්ගේ නොවීම සහ එම එකඟතාව ඇති කර ගැනීමට විරුද්ධ වූ නමුත් ප්‍රභාකරන්ගේ එකම ඉලක්කය වන වෙනම රාජ්‍යයක් යන්න කුදු සිහිනයක් පමණක්ම වනු ඇති බව දැන සිටි කරුණා එම එකඟතාව ඇති කර ගැනීමට බාලසිංහම්ව පෙළඹවීමෙහිලා සැලකිය යුතු බලපෑමක් සිදු කළා. කෙසේ නමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රභාකරන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වන්නට කරුණාට සිදු වූ අතර ඔහු ද්‍රෝහියෙකු ලෙස නම් කරන්නටත් ප්‍රභාකරන් පෙළඹුණා. එපමණක් නොව ප්‍රභාකරන්ගේ අවසරයකින් තොරව රූපවාහිනී නාලිකාවකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන්ද ප්‍රභාකරන් කරුණාට දොස් පැවරූ අතර ඔහු මහත්යා වැන්නෙකු යැයි ඉතා පරුෂ වචනෙන් බැනවැදී තිබුණා. මහත්යා යනු එවක LTTE නියෝජ්‍ය නායකයා ලෙසින් ප්‍රසිද්ධියට පත්ව හිඳ
ප්‍රභාකරන්ගේ දෝෂ දර්ශණයට ලක්ව වර්ෂ 1994 නත්තල්දා තවත් විශාල පිරිසක් සමගින් ඝාතනය කරන ලද හිටපු කොටි නායකයෙකු බව ඔබ දන්නවා ඇති. මේ අන්දමින් වර්ෂ 2003 අගභාගයේ වන විට ප්‍රභාකරන් සහ කරුණා අතර වූ සම්බන්ධතාවයේ ඊට දරුණු අන්දමින් පිරිහෙමින් තිබූ අතර කරුණාද මුරණ්ඩු ස්වභාවයක් පෙන්වුම් කරමින් සිටියා. එහි ප්‍රතිපලයක් ලෙසින් සංවිධානය තුල කරුණාට හිතවත් අයගෙන් පරිගැනීම ආරම්භ වූ අතර සමස්ත LTT සැපයුම් ජාලයේ හැසිර වූ KP ව සියලු තනතුරු වලින් පහ කිරීම දක්වා යන්නට ප්‍රභාකරන් පැකිලුනේ නැහැ. එහිදී ඔහු KP ට පවසා තිබුණේ කරුණා නැගෙනහිර වෙනම රාජ්‍යයක් කරගන්නට හදන බව සහ Taman කිසිදු අයුරකින් නීත ඉඩ නොතබන බවයි. එම නිසා කරුණාගෙන් ඈත්ව හිඳින ලෙස ප්‍රභාකරන් KP ට නියෝග කර තිබුණා. මේ අතර කොටි හිතවාදී රාජ්‍යයන් වෙතින් LTT ට ලැබෙන අරමුදල් කළමනාකරණය කරන ආකාරය පිළිබඳවද කරුණා ප්‍රසිද්ධියේම ප්‍රශ්න කරන්නට වූ අතර උතුරට මෙන් නැගෙනහිර පළාතට මූල්‍යාධාර වෙන්න නොකරන්නේ මන්දැයි ඔහු ප්‍රභාකරන්ගෙන් එක එල්ලේම විමසන්නට වුණා. මෙය ඔවුන් දෙදෙනා අතර වූ බල අරගලයේ උච්චස්ථානයක් වූ අතර තවදුරටත් වන්නියේ රැඳී සිටීම තම ජීවිතයට තර්ජනයක් බව අවබෝධ කරගත් කරුණා තම බල ප්‍රදේශයට යන්නට මේ අවස්ථාවක් කරගත්තා. ඒ අනුව එදින රැය පහන් වන පමාවට ගුවන් හමුදාවේ හෙලිකොප්ටරයක් සූදානම් කරගත් ඔහු එය තමන්ට අවශ්‍ය ස්ථානයකට ගෙන්වාගෙන මඩකලපුව බලා පිටත්ව ගියා. මේ සඳහා කිසිදු බුද්ධිංශ මැදිහත් වීමක් නොවූ අතර එය සටන් විරාම කාලය තුල LTT යට ගුවන් හමුදා හෙලිකොප්ටර් ලබා දීමේම දිගුවක් වශයෙන් සිදු වූවක් බවත් කිව යුතුයි. මේ අන්දමින් තම රැහෙනින් මිදී ගිය කරුණාව යලි කොටු කර ගැනීම සඳහා ප්‍රභාකරන් සැලසුමක් දියත් කළ අතර ඒ සඳහා ඔහු තෝරාගත්තේ සංවිධානය තුල ඔහුට විශ්වාසවන්තම පුද්ගලයා වූ පොට්ටු අම්මාන්වයි. එමෙන්ම කරුණා සහ පොට්ටු අම්මාන් එකිනෙකා නොරුස්නා ස්වභාවයකින් යුතුව කටයුතු කිරීමද මීට හේතු විය හැකි. නැගෙනහිර පළාත තුල LTT පරිපාලනයේ සිදුවන ආකාරයත් විනය ආදී කාරණා පිළිබඳවත් රහසිගතව තොරතුරු එක් රැස් කොට ප්‍රභාකරන්ට කරුණු වාර්තා කිරීම පොට්ටු අම්මාන් වෙත පැවරූ වගකීම වූ අතර කොටි චරපුරුෂ ජාලයේ ප්‍රධානියා වූ ඔහුට ඒ තරම් අපහසු කටයුත්තක් වුණේ නැහැ. එමෙන්ම කරුණා මුදල් පරිහරණය මෙන්ම කාන්තාවන් ආශ්‍රය සම්බන්ධයෙන්ද විශාල දුර්වලතා දැක්වූ පුද්ගලයෙකු වීම නිසා ප්‍රභාකරන්ට කරුණා කොටු කිරීමට අවශ්‍ය සාක්ෂි දුර්ලභ නොවූ බවත් කිව යුතුයි. මෙම ක්‍රියාවලිය පිළිබඳව අවධානයෙන් සිටි කරුණාට මීළඟට සිදුවන්නට නියමිත දේ පිළිබඳ මනා වැටහීමක් තිබූ අතර ඔහුද ඒ සඳහා සූදානම් වන්නට ඇති. අදාළ වාර්තාව ප්‍රභාකරන්ට බාර දුන් වහාම කරුණා සහ පදුමන් යන දෙදෙනාම වන්නියට කැඳවන්නට ප්‍රභාකරන් නියෝග කළ අතර ඊට අවනත වීමේ කිසිදු අවශ්‍යතාවක් කරුණා තුල වූයේ නැහැ. එනමුත් පදුමන්ගේ බිරිඳ ඒවන විටත් වන්නියේ ජීවත් වූ බැවින් නායකයාගේ අනට කීකරුවනු හැර වෙනත් විකල්පයක් ඔහුට වූයේ නැහැ. වන්නියට ගිය වහාම පදුමන් සිරභාරයට පත් වූ නමුත් කරුණාගේ බිරිඳ වන හිටපු කොටි සමාජිකාවක වූ නීරා ඒවන විටත් මැලේසියාවේ ජීවත් වූ බැවින් කරුණාට එවන් ඉරණමකට මුහුණ දෙන්නට සිදු වූයේ නැහැ. මීට සමගාමීව වන්නේ සිටි කරුණාට හිතවත් කොටි සමාජිකයින්වද කොටි චරපුරුෂ සේරය හරහා සමීපව නිරීක්ෂණය කරන්නට ප්‍රභාකරන් නිරෝග කළ අතර සමහර දෙනා කිසිදු වග විභාගයකින් තොරව ඝාතනය කරනු ලැබූ බවද සඳහන්. මේ අතර වාරයේම කරුණාගේ යටතේ වූ කොටි සමාජිකයින් දහසක් වන්නියට එවන ලෙස නියෝගයක් ප්‍රභාකරන්ගෙන් නිකුත් වූ අතර ඊට අවනත නොවන බව දන්වමින් කරුණා වර්ෂ 2004 මාර්තු මාස 3 වනදා අතමින් යුතුව දීර්ඝ ලිපියක් ප්‍රභාකරන් වෙත යොමු කළා. එමගින් උතුරේ පාලනය විසින් නැගෙනහිර පළාත කොන්කර ඇති ආකාරයත් උතුරේ කොටි නායකයින් සැපවිඳින ආකාරයත් මතු කර තිබූ අතර LTT අරමුණු වෙනුවෙන් වැඩිපුරම කැපකිරීම සිදු කොට ඇත්තේ නැගෙනහිර පළාතේ දමලීන් බවද සඳහන් කොට තිබුණා. එමෙන්ම සටන් විරාමය තුල ලැබුණ ආධාර බෙදා දීමේදී නැගෙනහිර පළාත නොසලකා හැර ඇති බවත් තමන්ගේ අනුදැනුමකින් තොරව පොට්ටු අම්මාන්ගේ සහචරයින් විසින් ප්‍රභාකරන්ගේද අනුදැනුම ඇතිව නැගෙනහිර පළාතේ දේශපාලන කණ්ඩායම් ඝාතනය කරන බවත් චෝදනා කර තිබුණා. එම ලිපියේ ඇතුළත් තවත් වැදගත් කාරණයක් වූයේ නැගෙනහිර පළාත හැඳින්වීම සඳහා කරුණා විසින් දකුණු ඊලාම් දේශය යන වචනය භාවිතා කර තිබීමයි. මෙම ලිපිය ප්‍රභාකරන් වෙත යොමු කිරීමට සමගාමීව එහි අන්තර්ගතය පත්‍රිකාවක මුද්‍රණය කොට නැගෙනහිර පළාත පුරා බෙදා හරින ලද අතර කරුණාගේ අවසන් අභිමතාර්ථය කුමක්ද යන්න එයින් පැහැදිලි වුණා. ඒ සම්බන්ධයෙන් LTTE මුල් ප්‍රතිචාරයේ වූයේ එය සුළු ගැටලුවක් පමණක් බව වූ නමුත් යථාර්ථය ඊට බොහෝ දුරස් වූ අතර ත්‍රස්ත නායකත්වයේ එයින් තැටිගැන්මටත් කෝපයටත් පත්ව සිටියා.
එහි ප්‍රතිඵලයක් ලෙසින් වහාම ක්‍රියාත්මක වන පරිදි කරුණාව සියලු තනතුරු වලින් පහ කරන ලද අතර කරුණාට පක්ෂපාතයවලුන් සංහාරයක් ආරම්භ වුණා. ඒ අතර එදිනම කරුණාගේ ලේකම් වශයෙන් කටයුතු කළ බානු අවලියන් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලයිනල් බලගල් අමතා නැගෙනහිර පළාත තුලටත් ඉන් පිටතටත් කොටි සමාජිකයින් ගමන් කිරීම වළකාලන්නට කටයුතු කරන මෙන් ඉල්ලා සිටි අතර කරුණා එල්.ටී.ටී.ඊ.න් ඉවත් වන බවත් නැගෙනහිර පළාතට අදාළව රජයත් සමග වෙනම සාමග විසුමකට එළඹෙන්නට අදහස් කරන බවත් හමුදාපතිවරයාටත් නෝවිචි අනු තානාපතිවරයාටත් දැනුම් දුන්නා. ඒත් සමගින් වර්ෂ 2004 මාර්තු මාස 4 වනදා තමන් යටතේ සිටි සියලුම ජේෂ්ඨ අණ දෙන්නන් කැඳ වූ කරුණා ඔවුන්ගේ අභිමතය පරිදි උතුරේ කොටින් හා එක්වීමට හෝ තමන් සමග රැඳෙන්නට අවස්ථාව ලබා දුන්නා. ඒ අනුව ඔහුගේ දෙවෙනියා වශයෙන් කටයුතු කළ රමේෂ්, කරිකාලන්, රමණන්, කීර්ති සහ රාම් ඇතුළු පිරිසක් උතුරේ කොටි හා එක්වීමට ගිය අතර මෙම අර්බුදය හටගත් මුල් අවස්ථාවේ පටන් කරුණාට එරෙහිව රමේෂ්ව උසිගන්වන්නට ප්‍රභාකරන් සහ පොට්ටු අම්මාන් කටයුතු කරමින් සිටියා. ඒ අනුව කරුණා වෙනුවට මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය කොටිනායකයා වශයෙන් පත් කෙරුණේද රමේෂ්වමයි. කෙසේ නමුත් නැගෙනහිර දෙමළ ජනයාගේ විශාල සහයෝගයක් ලබා ගන්නට කරුණාට හැකි වූ අතර ඔවුන් ප්‍රසිද්ධියේම ප්‍රභාකරන්ගේ පඹයකු පුළුස්සා දමා උතුරේ කොටි ආධිපත්‍යයට එරෙහිව විරෝධය පළ කරන්නට තරම් නිර්භය වුණා. නැගෙනහිර පළාත සහ වන්නිකොටි මූලස්ථානයේ තුල තත්ත්වය කෙසේ වුවද රටින් පිටත සිටි කොටි හිතවාදීන් මෙම බිඳී යාමට කිසිදු කැමැත්තක් නොදැක්වූ බව පෙනෙන්නට තිබෙන අතර හානි අවම කර ගැනීමේ පියවරක් වශයෙන් කරුණාට සංවිධානයෙන් ඉවත් වී ආරක්ෂිතව පිටරටකට ගොස් නව ජීවිතයක් ආරම්භ කරන්නට අවස්ථාව ලබා දෙන ආකාරයේ අතරමැදි විසඳුමක් සඳහා කොටි නායකත්වය එකඟ කර ගන්නට ඔවුන් උත්සාහ දරමින් සිටි බව කියවෙනවා. නමුත් මාර්තු 6 වනදා කරුණා ඇතුළු සියලු ද්‍රෝහීන්ට ප්‍රභාකරන් විසින් මරණීය දඬනය පැනවීමත් සමග ඒ සියලු අවස්ථා ඇහිරි ගොස් ප්‍රභාකරන්ගේ ප්‍රහාරක කණ්ඩායම් කරුණා සොයා නැගෙනහිර පළාතට පිවිසීම ආරම්භ වුණා. මාර්තු 7 වනදා රාත්‍රියේ දෙපාර්ශවය අතර මඩකලපු දිස්ත්‍රික්කයේ උතුරු කොටසේදී ඇති වූ ගැටුම් වලින් වන්නිකොටින්ට දරුණු ආපත්‍ති සිදු වූ බව සඳහන් වන නමුත් ඉන් පසුව විශාල වශයෙන් ප්‍රස්ත බලමුළු ඒ වෙත එවන්නට කොටි නායකත්වයේ කටයුතු කළ බවත් සඳහන්. මාර්තු 12 වනදා කරුණා විසින් ඉන්දියාවේ ද හින්දු පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් අතර ප්‍රභාකරන් යළිත් යුද්ධයට සූදානම් වන බවත් කිසිදා යථාර්ථයක් නොවන ඊලමක් වෙනුවෙන් ඔහු තම ජනයා අනතුරේ හෙළන බවත් සඳහන් කළා. කරුණා සහ ප්‍රභාකරන් අතර මෝදු වෙමින් තිබූ බල අරගලයේ සම්බන්ධයෙන් මුල සිටම හමුදාවේ බුද්ධිංශ දැනුවත්ව සිටි අතර LTTE එවක සිටි මුළු සටන්කරුවන් සංඛ්‍යාවෙන් 4න් පංගුවක් තරම් වූ කරුණාගේ පිරිස සංවිධානයේ හැර යාමේ උපරිම වාසිය ලබා ගන්නට හමුදා යාන්ත්‍රණය උනන්දු වුණා. එවක යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලයිනල් බලගල්ල සන්නද්ධ බුද්ධි බලකායේ නිර්මාතෘවරයා වීම මෙහිදී ඉතාම තීරණාත්මක සාධකයක් වූ අතර කරුණා සාධකයේ ප්‍රභාකරන්ට එරෙහිව කළමනාකරණය කරගත යුත්තේ කෙසේදයි ඔහු දේශපාලන නායකයින් දැනුවත් කළා. සතුරාගේ සතුරා බලය සම්බන්ධ කාරණාවලදී තම මිතුරකු බවට පත්වීමේ න්‍යාය අමුතුවෙන් ඔබට පැහැදිලි කළ යුතු නොවනු ඇති බව අපගේ විශ්වාසයයි. යුද හමුදාපතිවරයා කාලතෝක්කු හමුදාවේ නිලධාරියෙකු වූද කාලයක් පුරා බුද්ධිංශ ක්‍රියාකාරීත්වයේ මෙහෙයවීමෙන් මෙවන් අවස්ථා නිසි පරිදි හසුරුවා ගැනීම සඳහා අවශ්‍ය පරිචය ඔහු තුල වෙන කවරකුටත් වඩා තිබෙන්නට ඇති. අනෙක් අතින් මෙම සිදුවීම් දාමේ දිගහැරෙන අවස්ථාව වන විට රටේ තීරණාත්මක මැතිවරණ ක්‍රියාවලියක් දිගහැරෙමින් පැවතීම කරුණා සමග සම්බන්ධතා ගොඩනගා ගැනීමට බාධාවක් සේ දිස් වූ අතර පාලන බලයේ සිටි එජාපය හෝ විධායක බලයේ හිමි ජනපතිනියට හෝ ප්‍රභාකරන්ට එරෙහිව කරුණා සාධකයේ භාවිතා කළ හැකි වීම පිළිබඳ කිසිදු විශ්වාසයක් පැවතියේ නැහැ. එම දෙපාර්ශවයේම කල්පනා කළේ ප්‍රභාකරන්ගේ මනදොල පිනවා කෙසේ හෝ යුද්ධය මඟහැරීම සහ ඔහු සමගින් අවසන් විසඳුමක් කරා එළඹීමයි. කෙසේ නමුත් එයින් අදහිරියටපත් නොවූ යුද හමුදා බුද්ධිංශය කරුණා සමග හොඳ හිත වර්ධනය කරගනිමින් සිටියේ කිනම් හෝ දිනක එය ප්‍රයෝජනවත් වනු ඇති බව දැන සිටි නිසාමයි. අප්‍රේල් 2 වනදා පැවැත්වූ මැතිවරණයෙන් එජාපය පරාජයටපත් වී ජනපතිනියගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි වූ අතර ඒ වනතෙක් කරුණා සමගින් වූ කිනම් හෝ ආකාරයක සම්බන්ධතා සියල්ල අතහැර දමන්නටත් එවැන්නක් සිදු නොවූ බවක් අඟවන්නටත් එජාප නායකත්වය උත්සුක වුණා. ජාතික ලයිස්තුව හරහා පත් කළ මන්ත්‍රී අලි සහීර් මවුලානා කරුණාගේ පෞද්ගලික හිතවතෙකු වූ අතර එජාපේ සහ කරුණා අතර මැදිහත්කරුවා වූයේ ඔහුයි.
එසේ නමුත් මෙම සිදුවීම් මාලාවෙන් පසු ඔහුගේ තනි කැමැත්තට කරුණා සමගින් ගනුදෙනු කරන ලද බවක් ඇඟවුණ අතර ඊට බොහෝ දුරට හේතු වන්නට ඇත්තේ එල්.ටී.ටී.ය තම ජාත්‍යන්තර ජාලය හරහා ඔවුන්ට හිතවත් රටවල් කරුණාට එරෙහිව උසිගන්වා තිබීමයි. එබැවින් ලංකාවේ දේශපාලන යාන්ත්‍රණය වෙත කරුණාට සහයෝගය නොදක්වන මෙන් ජාත්‍යන්තර පීඩනයක් එල්ල වෙමින් තිබූ අතර සමහර තානාපති කාර්යාල කරුණාව එල්.ටී.ටී.යට බහර දෙන පවා ඉල්ලා තිබුණා. එම පීඩනයට එචාපය පමණක් නොව ජනපතිනියද හිස නැමූ අතර බලය ලබා ගැනීමට පෙර සාමගි විසුම සහ සටන් විරාමය සම්බන්ධයෙන් ඈතුල වූ ආකල්පය මුළුමනින්ම වෙනස් වී ඈ විසින් පතුරු ගසනු ලැබූ එජාපයේ ප්‍රතිපත්තියම ඉදිරියට ගෙන යන්නට ඈ කටයුතු කළේ ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ඇති සියලු දෙනා මවිතයට පත් කරමින්. මේ අන්දමින් එල්.ටී.ටී.ය දෙකඩ වීම ජාත්‍යන්තරීකරණය වූ ගැටලුවක් බවට පත්වෙමින් තිබියදී මඩකලපුව සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්ක මායිම වන වෙරුගල්ලාරු ගංගාවේ උතුරු යුර වෙත විශාල වන්නි කොටි බලමුළුවක් ඒකරාශී වෙමින් සිටියා. ඊට ප්‍රතිපක්ෂව කරුණාද තම බලමුළු එහි දකුණු යුරේ ස්ථානගත කරන්නට කටයුතු කළ අතර දෙපිරිස අතර කොයි මොහොතක හෝ දරුණු අධිගැටුමක් ආරම්භ වීමට නියමිත වුණා. තත්වය මෙසේ තිබියදී වර්ෂ 2004 අප්‍රේල් මස පළමු සහ දෙවන සති අතර කාලයේදී තමන් යටතේ වූ කොටි සමාජිකයින් 6000ක් විසුරුවා හැර සටන අතහැර දමන්නට තීරණය කළ කරුණා තමන්ට අතිශයින්ම විශ්වාසවන්ත සහ පළපුරුදුම සටන්කරුවන් 700ක් සමග තොප්පිගල වනාන්තරයට පසුබැස ගියා. අප්‍රේල් 9 වනදා වන්නි කොටින් අක්ෂ දෙකක් ඔස්සේ ප්‍රහාර එල්ල කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයට ඇතුළු වුවද ඒ වන විටත් කරුණාගේ කණ්ඩායම් විසුරුවීම ආරම්භ වී තිබූ බැවින් දෙපිරිස අතර සැලකිය යුතු අන්දමේ ගැටුමක් නිර්මාණය වූයේ නැහැ. මහා ලේ වැගිරීමකට තමන් තුල වූ අකමැත්ත මේ අන්දමින් සටන අතහැරීමට හේතු වූ බව කරුණා ප්‍රකාශ කළද ආණ්ඩුවෙන් තමන්ට සහයෝගය හිමි නොවීමත් එල්.ටී.ටී.ඒ සමස්ත ජාත්‍යන්තර ජාලයේ සහාය ප්‍රභාකරන් සතු වීමත් දීර්ඝකාලීන යුද්ධයක් කරගෙන යාමට තරම් සැපයුම් යාන්ත්‍රණයක් කරුණා සතු නොවීම සහ ඊලම්වාදීන්ගේ සහාය තමන් වෙත නොලැබීම වැනි කාරණා සැබෑ ලෙසම ඊට හේතු වන්නට ඇතැයි සිතිය හැකි. මේ අන්දමින් තවත් දින 3ක් ගත වූ අතර අප්‍රේල් 12 වනදා තම ජ්‍යෙෂ්ඨතම කාඩරයින් කරදියනාරු තෙන්නහම් කඳවුරට කැඳවන්නට කරුණා කටයුතු කළා. තම බලමුළු විසිරුවා හැරීමේදී ඔවුන්ගේ කඳවුරු සහ අවියයද විනාශ කරන්නට ලබා දී තිබූ උපදෙස් නිසියාකාරයෙන් ක්‍රියාත්මක වූයේදැයි සොයා බැලූ ඔහු ලබා දිය යුතු අවසන් උපදෙස් නිකුත් කරන්නටත් ඒ අවස්ථාවක් කරගත්තා. ඒ අවසන්ව තවත් හෝරා කිහිපයක් ගතව යද්දී රාත්‍රී අඳුර විසින් හාත්පස ගිලගනිමින් තිබූ නිමේෂයක ආගන්තුක වෑන් රථ 3ක් කඳවුරට ඇතුළු වුණා. මුල්ම වෑන් රිය කරුණාට ආගන්තුක නොවූ අතර එහි වූ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසහිර් මවුලානා ඔහු විසින් පිළිගනු ලැබුවා. කෙසේ නමුත් වැඩි වේලාවක් එහි රැඳෙන්නට උත්සුක නොවූ කරුණා අත්‍යවශ්‍යම ඇඳුම් මායිත්තම් කිහිපයක් පමණක් උරගෙන මඩකලපුව සන්නද්ධ නායක රාබත් ඇතුළු 15ක පිරිසක් සමගින් වෑන් වල නැගී එයින් පිටත් වුණේ අගනුවර තම ගමනාන්තය කරගනිමින්. ඔවුන් අතරමඟදී දඹුල්ල තානායමෙන් රාත්‍රී ආහාරය ලබාගත් අතර එහි සිටි යමෙක් ඒ පිළිබඳ මාධ්‍යවලට දැනුම් දී තිබුණා. කෙසේ නමුත් මධ්‍යම රාත්‍රියේ පසු වූ නිමේෂයක ඔවුන් ජයික් හිල්ටන් හෝටලයේ වෙත ළඟා වූ අතර කරුණා ඇතුළු 7 දෙනෙකුට එහි නවාතන් පහසුකම් ලැබුණා. අනෙක් 8 දෙනා නතර කරවනු ලැබූයේ තිමිරිගසියායේ පිහිටි ජානකී හෝටලයේ. කෙසේ නමුත් පසුදාම ජානකී හෝටලයේ නතර වූ පිරිස පිළිබඳ ලැබුණ ඔත්තුවක් හේතුවෙන් පොලිසියෙම හෝටලයට කඩා වැදුණ නමුත් සැක කටයුතු කිසිවක් හමු නොවීම නිසා ඔවුන් පිටව ගියා. ඊට ප්‍රධානම හේතුව වූයේ කිසියම් හේකින් පොලිසිය ඔවුන් පිළිබඳ දැන සිටියා නම් ඒ කොටි සංවිධානය තුළ භාවිතා කළ අන්වර්ථ නාමයන්ගෙන් පමණක් වීමයි. එනමුත් මේ වන විටත් කොටි චරපුරුෂ සේවයේ ඔත්තුකරුවන් ඔවුන් පසුපස හඹා එන්නට වීම නිසා වෙනත් ආරක්ෂිත ස්ථාන වෙත ඔවුන්ව මාරු කරනු ලැබුවා. එසේ වුවද දඹුල්ල තානායමේදී ඇති වූ සිදුවීම හේතුවෙන් බුද්ධ්‍යංශ විසින් කරුණාව කොළඹ ගෙනා බව මාධ්‍යවල වාර්තා වූ අතර අප්‍රේල් 15 වනදා පැවැත් වූ විශේෂ මාධ්‍ය හමුවකදී එම තොරතුරු ප්‍රතික්ෂේප කරන්නට ආරක්ෂක ලේකම් සිරිල් හේරත් මහතාට සිදු වුණා. එය අදාළ මෙහෙයුමේ රහසිගත භාවය ආරක්ෂා කර ගැනීම සඳහා ගත් පියවරක් බව ඔබට වැටහෙනවා ඇති. මේ අන්දමින් බුද්ධ්‍යංශවල රැකවරණය යටතේ කරුණා සහ ඔහුගේ සහචරයින් අගනුවර පිහිටි විවිධ ආරක්ෂිත නිවාසවල කාලය ගත කරමින් සිටින අතර කරුණාගේ දෙවැනියා වූ කෝනේෂ් සහ කැස්ට්‍රෝ ඇතුළු පිරිසක් බුද්ධ්‍යංශවල අනතුරු වැංගවීමද නොතකා කොට්ටාවේ පිහිටි නිවසක් කුලියටගෙන එහි නැවතීමට තීරණය කළා. දිනක් රාත්‍රියේ ඔවුන් කාඩ් ක්‍රීඩාවේ නිරතව සිටියේදී ඔවුන්ගේ ආරක්‍ෂකයා ලෙස කටයුතු කළ යුද්ධයෙන් පාදයක් අහිමි වූ පුද්ගලයා විසින් සෞඛ්‍යද සාදා දුන් අතර පසුදා එළිවන විට ආරක්‍ෂකයා හැර අන් සියලු දෙනාම කොටි පිස්තෝල කරුවන් අතින් ඝාතනය වී තිබුණා.
අදාළ ආරක්‍යමියා ඒ වන විට වන්නි කොටින්ට පක්ෂපාතීත්වය පළ කර තිබූ අතර සව්වලට කිසියම් මත්ද්‍රව්‍යයක් යොදා සියල්ලන්ම තදබල නින්දකට පත්කොට කොටි පිස්තෝලකරුවන්ට අවස්ථාව සලසා දී තිබුණා. මේ හැරුණකොට තම පවුලේ සමාජිකයන් පිළිබඳ සොයා බැලීම සඳහා මඩකලකෝ හිටපු සන්නද්ධ නායක රාබත් එහි ගිය අවස්ථාවේදී කොටි අත්අඩංගුවට පත් වූ අතර වන්නියට රැගෙන යාමෙන් පසුව ඔහු ඝාතනය කරනු ලැබූ බවද වාර්තා වුණා. එමෙන්ම කුරුණෑගල ආරක්ෂිත නිවාසනය කරන දී සිටි රාබත්ගේ සමීපතමින් වූ ජිම් කෙලි තාත්තා සහ විෂූද ඔවුන්ගේ පවුලේ සමාජිකයන් බැහැදකීමට ගිය අවස්ථාවේදී කොටි අත්අඩංගුවට පත්ව වන්නියට රැගෙන යනු ලැබූ අතර ඔවුන්ගේ ඉරණමද රාබත්ගේ පරිදිම වන්නට ඇති. කෙසේ නමුත් ඒ සියල්ලන්ටම වඩා කරුණාට පෞද්ගලික වේදනාවක් ගෙන දුන් මරණය ඔහුගේ සොයුරු රෙජි මඩකලපුවේ ඇති වූ සටන්වලදී වන්නි කොටින් අතින් ඝාතනයට ලක්වීම විය හැකි. මෙම වකවානුවේ කරුණාට මුහුණ දෙන්නට සිදු වූ අභියෝග එතකින්ද නිමා නොවූ අතර ඔහු සමගින් කොළඹ පැමිණි මඩකලපුවේ හිටපු කාන්තා සන්නද්ධ නායිකාව සහ කාන්තා දේශපාලන නායිකාව ඇතුළු කාන්තාවන් සිව් දෙනාම වර්ෂ 2004 ජූනි මාසයේදී යලිත් කොටි සංවිධානය හා එක් වී සිටියා. ජූනි මාස 18 වනදා මඩකලපු අම්පාර නව කොටි නායක රමේෂ්ගේ මෙහෙවීම මත එම සිව් දෙනා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ අතර එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සහීර් මෞලානා විසින් ඔවුන්ව කොළඹ රැගෙන ගිය ආකාරයත් යුද හමුදා බුද්ධ්‍යංශයේ විසින් ඔවුන්ට ආරක්ෂාව සැපයූ ආකාරයත් හෙළි කර සිටියා. එමෙන්ම ජුනි 13 වනදා සිය පවුලත් සමගින් පිටරට පදිංචියට යන බව පවසා ඔවුන් රැඳී සිටි ආරක්ෂිත නිවාසයෙන් කරුණා පිටව ගිය පසුව ඔවුන් යලිත් මඩකලපුවට පැමිණි බව ඔවුන් සඳහන් කළා. මෙම චෝදනා ආරක්ෂක ලේකම් සිරිල් හේරත් මහතා විසින් පදනමක් නොමැති චෝදනා ලෙසින් නිෂ්ප්‍රභා කෙරුණද සැබවින්ම කරුණා සාධකයේ කළමනාකරණය කිරීමේ මුල් වගකීම සියතටගෙන සිටි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලයනල් බලගල්ලට එය යහපත් ප්‍රතිඵලගෙන දුන්නේ නැහැ. ඉන් පෙර අවස්ථාවකත් කරුණා LTTEන් බිඳී යාම සහ ඔහුට රැකවරණ සැලසීම පිටුපස හිඳින්නේ යුද හමුදා බුද්ධ්‍යංශයේ බවට ප්‍රභාකරන් විසින් පෞද්ගලිකවම කරන ලද චෝදනාව එරික් සෝල්හයිම් විසින් ජනපතිනියට වාර්තා කොට තිබූ අතර ඇය හමුදාපතිවරයාට නියෝග කළේ කරුණාව රටින් පිට කරන හැටියටයි. කෙසේ නමුත් කරුණා මේ වන විටත් ශ්‍රී ලංකාවේ රැඳී සිටි අතර කොටි කාන්තාවන්ගේ හෙළිදරව්වෙන් දින 12ක් ඇතුළත ලුතිනන් ජෙනරාල් බලගල්ලට සේවයෙන් විශ්‍රාම ගන්නට සිදුවීම කරුණාට රැකවරණ ලබා දීම අරබයා ජනපතිනිය තුළ වූ නොපැහැදීම මත සිදුවුවක් බව පැහැදිලි. එපමණක්ම නොව එජාප නායකයාගේ බලපෑම මත අලි සහීර් මෞලානා මන්ත්‍රීවරයාට තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්පන්නටද සිදු වුණේ මෙම සිදුවීම මතමයි. ජෙනරාල් බලගල්ලගෙන් පසු යුද හමුදාපති ධුරයට ලුතිනන් ජෙනරාල් ශාන්ත කෝටේගුඩ පත් වූ අතර ඔහුද කාලයක් බුද්ධ්‍යංශ කටයුතු සඳහා දායකත්වයේ දැක් වූ නිලධාරියෙක් වුණා. කෙසේ නමුත් ඔහු එම වගකීම බාර ගැනීමත් සමගින් කරුණා පිළිබඳ හමුදාවේ ආකල්පයද වෙනස් වුණා. ඒ අනුව වර්ෂ 2004 අගෝස්තු මාසයේදී ගුවන් මගින් ඔහුව නේපාලයේ වෙත යවන ලද අතර එතනින් දකුණු ඉන්දියාවට පැමිණ කේරළයේ ස්ථාවර වන්නට කටයුතු සම්පාදනය කෙරුණා. ඒ වන විටත් කරුණාට දැඩිව හිතවත් 700කින් පමණ සමන්විත සටන්කරුවන් පිරිසක් තොප්පිගල වනාන්තරයේ කඳවුරක් ස්ථාපිත කොට එහි රැඳී සිටින අතර ඔවුන් වරින් වර LTTEට එරෙහි ප්‍රහාර එල්ල කරමින් සිටියා. වර්ෂ 2005 පෙබරවාරි 7 වනදා එල්ල කළ එවන් ප්‍රහාරයකින් මඩකලපුවේ කොටි දේශපාලන අංශ නායක කෞශල්‍යන් සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රනේරුපද ජීවිත අහිමි වුණා. කොට්ටාවේදී සිදු වූ කරුණාගේ සහචරයන්ගේ ඝාතනයට දෙමළ සන්ධානයේ මෙම මන්ත්‍රීවරයා සහයෝගය ලබා දී තිබූ අතර එයට යොදාගත් අවියායද සුරක්ෂිතව ප්‍රවාහනය කර දුන්නේ චන්ද්‍රනේරු බව පොලිසිය පවා දැන සිටි කාරණයක්. කරුණා ශ්‍රී ලංකාවෙන් පිට ගත කළ කාලය තුළ ඔහුගේ සංවිධානයේ විශාල වශයෙන් දුර්වල වූ අතර බොහෝ ප්‍රමුඛ පෙළේ සමාජිකයින් LTTE ඉලක්ක බවට පත් වුණා. කෙසේ නමුත් වර්ෂ 2006 යුද්ධය ආරම්භ වීමෙන් පසුව කරුණාව යලිත් වරක් ලංකාවට ගෙන්වා ගන්නට බුද්ධ්‍යංශ කටයුතු කළ අතර විශේෂයෙන් නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදී ඔහු තුළ එම ප්‍රදේශයේ සම්බන්ධයෙන් වූ දැනුම විශාල වශයෙන් ප්‍රයෝජනවත් වුණා. ඔහුගේ ආගමනය යුදමය වශයෙන් ප්‍රයෝජනයක් නොවූ නමුත් LTTE සටන් ව්‍යූහය සහ එහි ක්‍රියාකාරීත්වය මෙන්ම වන්නියේ භූ විෂමතාවන් අවබෝධ කරගන්නටත් ඔහුගේ දැනුම ඉවහල් වූවාක් මෙන්ම ඔහුගේ වෙන්ව යාමෙන් LTTE සටන් හැකියාවට සිදු වූ පසුබෑමද අවසන් ජයග්‍රහණයට වාසි සහගත අන්දමින් දායක වූ බවත් කිව යුතුයි. නැගෙනහිර මානුෂීය මෙහෙයුම නිමාවීමෙන් පසු එම පළාතේ දේශපාලන කටයුතු යලි සාමාන්‍යකරණය වීමේදී කරුණාද නව දේශපාලන පක්ෂයක් පිහිටවූ අතර එයට මුල් වකවානුවේදී නැගෙනහිර පළාතේ විශාල ජනප්‍රසාදයක් හිමි කරගන්නට හැකි වුණා.
කෙසේ නමුත් ඒ වන විට බ්‍රිතාන්‍ය ජීවත් වූ තම බිරිඳ සහ දරුවන් බැලීමට වර්ෂ 2007 නොවැම්බරේදී එහි ගිය අවස්ථාවකදී ආගමන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහු එරට පොලිස් අත්අඩංගුවට පත් වූ නමුත් මාස කිහිපයක් සිරගතව ඉඳීමෙන් පසුව ඔහු ලංකාවට පිටුවහල් කරනු ලැබුවා ලංකාවට පැමිණීමෙන් පසු ඔහු පූර්ණ කාලීන දේශපාලනයට ප්‍රවිෂ්ඨ වූ නමුත් ඔහුගේ පක්ෂය පිල්ලයන්ගේ බලයට නැතුව තිබුණා කෙසේ නමුත් වර්ෂ 2008 ඔක්තෝබර් මාස 7 වනදා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලද අතර එය කොටි සංවිධානයේ ෆැසිස්ට් මාවත අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ප්‍රවිෂ්ඨ වන්නන්ට හිමිවන ජීවිතයේ සහ පිළිගැනීම පිළිබඳ පණිවුඩයක් බඳු වුණා ඉන් අනතුරුව වර්ෂ 2009 මාර්තු මාස 9 වනදා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා වශයෙන් පත් කරන ලද ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකත්වයේ ලබා ගැනීමෙන් පසුව වර්ෂ 2009 අප්‍රේල් මාස 24 වනදා එම පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයෙකු වශයෙන්ද පත් කරනු ලැබුවා වර්ෂ 2010 දී පිහිටපු රජය විසින් ඔහුට පුනරුත්ථාපන සහ නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ධුරය ලබා දුන් අතර එයින් ඔහු සැලකිය යුතු මෙහෙයක් ඉටු කළා වර්ෂ 2015 වෙනි පසු ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වූ අතර වර්ෂ 2017 දී පමණ දෙමළ එක්සත් නිදහස් පක්ෂය යනුවෙන් නව දේශපාලන පක්ෂයක් බිහි කරන්නට ඔහු කටයුතු කළා එනමුත් මුහුණ දුන් මැතිවරණ වලින් ඊට සැලකිය යුතු අන්දමේ ජයග්‍රහණයක් ලබා ගන්නට හැකි වූයේ නැහැ වර්තමානයේ වන විට කරුණා පිළිබඳ පුවත් ඊතරම්සු ලැබ නොවන නමුත් ඔහු ද්‍රෝහියෙකු වශයෙන් ඊළාම් වාදීන්ගේ දෝෂ දර්ශනයට ලක්ව ඇති බව නම් නොරහසක් සිව්වන ඊළාම් යුද්ධයේ ආරම්භයට පෙර සිදු වූ වැදගත්ම සිදුවීම් වල තොරතුරු සමගින් යලි හමු වෙමු අපගේ වැඩසටහන් ඩිජිටල් අවකාශයට මුදාහල සැනින් ඒ පිළිබඳ දැනුවත් වීම සඳහා නැනස YouTube චැනලය subscribe කොට bell icon එක click කර තබන්නත් අමතක කරන්නට එපා ආයුබෝවන්